සුබ සන්ධ්‍යාවක් කයිටියන් සවස 6:30 ප්‍රධාන පුවත් විකාශය සමගින් මම දනුෂ්ක බණ්ඩාර මම නිෂාදි ගුණවර්ධන ප්‍රථමයේ නවදහනේ ප්‍රවෘත්ති සිරස්තල වෙත හැපල් චන්ද විමසීම සාමකාමී සජිත්ගේ සමාජ විප්ලවය වේදම් අඩු කිරීමට මැතිවරණ කොමිසමෙන් විසඳුමක් ලෝකේ බොහෝ රටවල භාවිත කරන්න කාඩ්බෝ ජනතාවගේ බදු සල්ලි අපේ සල්ලි ඉතුරු කරගන්න පුළුවන් වුණා ජම්මු කාශ්මීර් ප්‍රාන්තය නිල වශයෙන් බෙදාවෙන් කෙරේ ජනාධිපති දුරාපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සමග කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයට ගොඩබැස්වීමට ගිය හෙලිකොප්ටර් යානය අනතුරට ලක් කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස මැතිවරණ කොමිසමට අද පැමිණිල්ලක් ඉදිරිපත් කළා. සජිත් ප්‍රේමදාස මහතා පැමිණි හෙලිකොප්ටර් යානය කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයට ගොඩබැස්වීමට යාමේදී ප්‍රදේශයේ විදුලි බලය හදිසි විසන්ධි වී තිබෙනවා. පසුව අදාළ හෙලිකොප්ටර් යානය ගොඩබැස්වීම මගහැර කටුනායකට රැගෙන යාමට ගුවන් හමුදාව කටයුතු කර තිබුණා. හෙලිකොප්ටර් යානය ගොඩබැස්වීමට ආසන්නව තිබෙදී විදුලි බලය විසන්ධි වීම යම් අනතුරක් කිරීමේ අපේක්ෂාවෙන් යුතුව සිදුකරන ලද්දක් බවයි මැතිවරණ බෙහෙවින් ප්‍රධානී තිස්ස අත්තනායක මහතා අද පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේ. ඊයේ දඹුල්ලේ සිට පිටත්වලා කුරුණෑගලට යන අතරතුර කුරුණෑගලදී මේ යානය ගොඩ බාන්න තිබුණු සංඥා පද්ධතිය ඒ කිව්වේ විදුලි ආලෝකය එහෙම පිටින්ම අක්‍රිය කරලා තිබුණා. මේ අක්‍රිය කිරීම ඇත්තටම කඩාකප්පල්කාරී ක්‍රියාවක්. හොඳටම දන්නවා ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මැතිතුමා හෙලිකොප්ටර් යානයකින් කුරුණෑගල බෙලගෙදර ක්‍රීඩාංගණයට එන බව. එතකොට ඒ සඳහා අවශ්‍ය ආරක්ෂක විදි විධාන, ඒ වගේම සංඥා පද්ධති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය විදුලිය සහ ඊට අවශ්‍ය සිරුදෑ සූදානම් කිරීම බලධාරීන්ගේ වගකීමක්. එතුමාගේ හෙලිකොප්ටර් යානය ගොඩ බාන්න ඉඩ නොදී බලක්වාලීම සඳහා හිතාමතාම කරන ලද කුමන්ත්‍රණයක් හැටියට අපි මේක සලකනවා. මොකද මේ මොහොතේ විදුලිය විසන්ධි වෙන්න ක්‍රමයක් නැහැ. විසන්ධි වෙනවා නම් ඊට විකල්ප පියවරක් කරගන්න තිබුණා. ඒක බලධාරීන්ගේ වගකීමක්. යම් ආකාරයක ගුවන් යානය එවැනි අනතුරුදායක තත්ත්වයේ මත ගොඩ බාන්න උත්සාහ කළා නම් ඇතිවන අනතුරුදායක තත්ත්වය අපේක්ෂකයාගේ ජීවිතයටත් හානියක් වෙන්න ඉඩ තිබුණා. ඒක විශාල බරපතල චෝදනාවක්. ඒ සිද්ධිය ගැන වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතුයි කියලා අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින කැමැති. මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වහාම අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන ලෙස නීතිජවරු පිරිසක් මැතිවරණ කොමිසම සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඊයේ දිනේදී අපගේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මැතිතුමා ගමන්ගත් හෙලිකොප්ටර් යානය කුරුණෑගල නගරසභා ක්‍රීඩාංගණයට ගොඩබෑම සඳහා කටයුතු කිරීමට නොහැකි වන ලෙස විදුලිය විසන්ධි කිරීම සම්බන්ධයෙන් අප මැතිවරණ කොමසාරිස්තුමාගෙන් ඉල්ලා සිටිනවා. ඒ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් කරන ලෙසට මේක ඉතාම නරක තත්වයක්. මැතිවරණ කොමිසම සභාවේ කර සභාපතිතුමාගෙන් සහ කොමිසමේ අනිත් සමාජික මහතුරුන්ගෙන් ඉල්ලා සිටිනවා මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙසට. ප්‍රදේශ කිහිපයක මාධ්‍ය හමුවලදීද මේ සම්බන්ධයෙන් අදහස් පළ වුණා. සජිත් ප්‍රේමදාස අපේ අපේක්ෂකතුමා ඝාතනය කිරීමට සැලසුමක් කළාදෝ කියලා අපිට සැකයක් තියෙනවා. එතුමාගේ තියෙන මේ ජනබලයත් එක්ක මේ වෙලාවේ එතුමා ඝාතනය කරන්න සැලසුම් කළාද? එහෙමනම් ඒ සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් රාජ් පොලිසිය මැතිවරණ කොමසාරිස්තුමා මේ සම්බන්ධව සොයා බැලිය යුතුයි. මේ ගැන ඉදිරි වැඩකටයුතු සැලසුම් කර යුතුයි. අනිවාර්යයෙන් මේ වාර ජයග්‍රහණය කරනවා. ඒක නියතයි. ඒක අපි දන්නවා. ඉතින් ජයග්‍රහණය බලන් ඉන්න බැරුව ගියාම අපේ ප්‍රතිවාදීන් විසින් මේ කරන්න හදන මේ ඝාතන කුමන්ත්‍රණ අපි සරේ එලා දකින්නවා. මේ වෙනකොට වෙලා තියෙන ලොකුම ගැටලුව තමයි අපේක්ෂකතුමා සජිත් ප්‍රේමදාස මැතිතුමා කුරුණෑගලට යන මොහොතේදී ගොඩබහින්න තිබ්බ ප්‍රධානම ස්ථාන දෙක විදුලිය විසන්ධි කරා. මේ වෙනකොට ආරංචි වෙලා තියෙනවා මේ සම්බන්ධ වෙලා තියෙන්නේ ඒ ප්‍රදේශයට අදාළ වෙච්ච මහනගර සභාවට අදාළ සභාපති කියලා. මේ ජනාධිපතිවරණය තමයි මේ වෙනකොට පැමිණිලි අඩුම ජනාධිපතිවරණය. හොඳින් මේ ජනාධිපතිවරණයට මුණ දෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී කියන මූලධර්මයේ මුල් කරගෙන. කරුණාකරලා ප්‍රජාතන්ත්‍රවාදී නාමයෙන් මිනිස්සු මරන්න ලෑස් වෙන්න එපා. තමන්ට පරාජයක් ලැබෙනව නම් ප්‍රතිවාදී අපේක්ෂකයාට මම පැහැදිලිව කියන්නේ පරාජය පිළිගන්න. මිනි මරලා කිසිම වෙලාවක උත්සාහ කරන්න එපා තමන් රාජ්‍ය බලය අල්ලන්න. ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අද දිනේ ඉතා සාමකාමීව සිදු කෙරුණා. හෙට දිනේද තැපැල් ඡන්ද සඳහා අවස්ථාව හිමිවනවා.
दिवेने सैम प्रदेश पाहे तेपल चंद सलकुन किरीमे कटेतु इता सामकामी वसिदु उपवाई अप वार्ता करुवन पवसन्ने तेपल चंदे प्रकाश किरीमेट राज्य सेवकिन हत लक्ष दहत हास अटसी हेत्ते एक दिनकु इल्लूम करतिबुना इन हाय लक्ष पनास नमदहास तीस दिनकु तेपल चंद प्रकाश किरीमेट सुदुसुकम लपा सिटिनवा अद सह हिटियान दिनियान हेदी चंदे भावित किरीमेट नोहकिवन चंददायकिन वेनुवेन नवंबर मास हत्वन दाद ईट अवस्थाव हिमिवनवा इम पिरिसेट डिस्ट्रिक मेतिवरन कार्याल वलदी चंदे सलकुनु कल हैकी सियलुम पोलिस स्थान हा डिस्ट्रिक लेकम कार्याल वल निलतारिंट तेपल चंद मध्यस्थान वल आरक्षाव सह अधीक्षण कटेतु पेवरी एतिबेविन ओंट तेपल चंद सलकुनु किरीमेट लबन हतर सह पहायन दिनियन हीदी अवस्थाव सलसा तिबिनवा तेपल चंद सलकुनु किरीम सह तेपल चंद विमसन स्थान छायारूप गत किरीम हो वीडियो गत किरीम तानंबवाई मेतिवरन कमिशन सभावी सभापति महिंद देशप्रिय महता प्रकाश कले तेपल चंद संबंधी डिस्ट्रिक्ट तेरिंबार निलतारिन मिलस अधास पलकला විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයට අදාළව තැපැල් ඡන්ද 33922ක් නිකුත් කරලා තියෙනවා. ඊට අතිරේකව වෙන වෙනත් දිස්ත්‍රික්කවලිනුත් කොළඹ රාජකාරී කරන අයට අදාළව තැපැල් ඡන්ද නිකුත් වෙලා තියෙනවා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ සහතික කිරීමේ ස්ථාන දහසකට අධික ප්‍රමාණයක මේ කාර්ය සිදු කරනවා. අපි ඒ කටයුතු අධීක්ෂණය කිරීම සඳහා නිලධාරීන් 400ක් පමණ යොදවලා තියෙනවා. මේ දින දෙක ඇතුළත ඡන්දය ප්‍රකාශ කරන්නට අපහසු වෙන කෙනෙකුට මේ 7 වෙනිදා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ඇවිල්ලා ඒ ඡන්දය භාවිතා කිරීමේ दिन පන්සියක් පමණ මේකට අපි නිලධාරී යොදවනවා. ඒක වගේ අපි මේකට ආරක්ෂාව විධිමත් පරිදි යොදලා තියෙනවා. විශේෂයෙන්ම අවධානය යොමු කරන කාර්යාල බොහොමයකට තේරීම් බාර නිලධාරීන්ගේ නියෝජිතයන් හැටියට සහකාර තේරීම් බාර නිලධාරීවුත් ඒකම සහායක නිලධාරීවුත් අපි යවනවා කේ තැපැල් ඡන්ද භාවිතා කරන ඒ ඒ කාර්යාල වලට ඒ වැඩේ හරියට කරනවද කියලා බලන්න. මහනුවර දිස්ත්‍රික්කයේ පිළිගත් තැපැල් ඡන්ද 55936ක් තියෙනවා. තැපැල් ඡන්ද විමසීම සඳහා निर्धारण हारसी पस्ने पत्कलती है निरीक्षण सदा साकार तेरी बार निर्धारण इकसी तुंदर सहभाग्य है මේ අතර තැපැල් ඡන්දය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. රජයේ නිලධාරීන් තැපැල් ඡන්දය දින දෙක තුලදී ශ්‍රී ලංකා පොලිසිය වශයෙන් අපේ විශේෂ වූ ආරක්ෂිත වැඩපිළිවෙලක් දිවයින පුරාම ක්‍රියාත්මක කරනවා. මේ පිළිබඳව දැනටමත් පොලිස් මූලස්ථානයේ විසින් සෑම පොලිස් ස්ථානයක්ම සහ සෑම ජේෂ්ඨ නිලධාරියෙක්ම දැනුවත් කරලා අවශ්‍ය උපදෙස් ලබා දීලා තිබෙන්නේ. පොලිස් ජංගම සංචාර, පොලිස් යතුරු පැදි සංචාර සහ පාමුර සංචාර මගින් ඒ ඒ පොලිස් වසම්වල තැපැල් ඡන්දය භාවිතා කරන ඒ රජයේ ආයතනවලට අවශ්‍ය ආරක්ෂාව ලබා දෙමින් සාමය ආරක්ෂා කිරීමට පූර්ණ වශයෙන් කටයුතු කරනු ලබනවා. පොලිස් නිලධාරීන්ට තැපැල් ඡන්දය භාවිත කිරීමේදී ලබා දී ඇති සාහන සම්බන්ධයෙන්ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අදහස් පළ කළා. පොලිස් නිලධාරීන්ට තැපැල් ඡන්දය භාවිත කිරීමට අවස්ථාව ලබා දීලා තියෙන්නේ නොවැම්බර් 4 සහ නොවැම්බර් 5 කියන දින දෙක තුලදී. ඒ දවස් දෙකේදී හැකියාවක් නොලැබෙන පොලිස් නිලධාරීන්ට නොවැම්බර් 7 කියන දිනේදී අදාළ පොලිස් ස්ථානය පිහිටි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ගොස් තැපැල් ඡන්දය භාවිත කිරීමට අවස්ථාව ලබා දීලා තිබෙනවා. दसराज धर्मय मूलिक करगणिमीन युक्ते इटुवन मानवाइतिवासिकमलट प्रमुखत्वे लबा देन युग्याखभिकरण बव जनाधिपति अपेक्षक सजित प्रेमदास महता पवसनवा सजिद्गे समाज विप्लवे नमीन जनाधिपतिवरण प्रतिपत्ति प्रकाश एलिदेक्वेमे अवस्थाव टेक्वेमीन ए महता किया सिटी जातिक संहिंदियावतुलीन एकीय रटक गोडनगीमट कटयितु करन बवाई प्रतिपत्ति प्रकाश एलिदेक्वीम उत्सव ऐतिहासिक महानूर रजिन होटले पवती अतर उत्सव सहभागिवीमट सजित प्रेमदास महता पेमिनिये सिय प्रतिपत्ति प्रकाश मल्वतुहा अस्किरी महानाहिमियन बेहदक पिलिगेन्वीमेन अनतुरुवाई Yeah.
වාසකින් මේ මිහිතලයේ රටම එකට එක් වන අද දිනයේ සිව් සිය දහසින් හදවත් බැඳුනා එක්ව ඉදිරියට යන මග හැදුනා ප්‍රතිපත්ති ප්‍රකාශ එළිදැක්වීමේ අවස්ථාවට මහා සංඝරත්නය අන්‍යාගමික නායකයින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරුන්ද සහභාගී වී සිටියා උත්සවයේ ආරාධිත දේශනය පැවැත්වූයේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටයිවන් මහතායි මත්ද්‍රව්‍ය වලට දූෂණයට ආගමික අන්තවාදයට අපි තිත තියන්නට ඕනේ අපි දන්නවා අපේ දරුවන් අපේ පවුල් වලට කොච්චර අභියෝගයක් වෙලා තියෙනවද කියලා මේ මත්ද්‍රව්‍ය ගැන ජාවාරම් කරුවන් තුලින් විශේෂයෙන්ම මේ විකුණන මේ වෙළඳපොළ තුලින් ඒකට අපි තිත තියනවා අවශ්‍ය සියලුම තීරණ අපි ගන්නවා දූෂණයට විරුද්ධව ඒ වගේම ආගමික අන්තවාදයට විරුද්ධව අද මේක හඳුනනක කිව්වා අපේ ජාතික ගීයේ කියනවා අපි එක මවකගේ දරුව කැල බැවිනා කියලා අපි කෙනෙක්වත් තෝරගත්තේ නැහැ අපි කොහෙද උපදින්න යන්නේ උඩ රට උපදිනවද කියලා නැත්නම් ලංකාව වෙන කොහරි උපදිනවද කොයි පවුලට උපදිනවද කොයි කුලයට උපදිනවද කොයි ආගමට උපදිනවද කියලා අපි කෙනෙක්වත් තෝරගත්තේ නැහැ ඉතින් අපේ ජාතික ගීයේ එක මවකගේ දරුව කැල බැවිනා කියන එක රණසිංහ ප්‍රේමදාස මැතිතුමා බොහෝම දුප්පත් පසුබිමකින් ඇවිල්ලා මේ රටේ ඉහළම දේශපාලන පුටුවට ජනාධිපති පුටුවට නැගේ බොහෝම අමාරුකම් මැද ඔහුගේ දර්ශනය තුල තිබුණ එක දෙයක් ඇවිල්ලා හැමෝම එක හා සමානයි කියන දර්ශනය තමයි එතුමට තිබුණේ එතකොට ශක්තිමත් දේශයක් සුහුරු ආරක්ෂාව නවීන ආරක්ෂක අංශ දරුවෙකුට පියෙකු අහිමි වුණා නම් ඒ දරුවට අපි උගන්වන්න අවශ්‍ය නැහැ ත්‍රස්තවාදයට තිත තියන්න ඕනේ කියන එක අප මාතෘභූමිය තුළ විප්ලවීය වෙනසක් ඇති කරලීමේ මහා ජාතික ව්‍යායාමය දියත් කිරීමේ අදිටනින් පොදු ජනතාවට සෙත සලසන සමස්ත ජනතාවගේ සෞභාග්‍ය උදෙසා අප මාතෘභූමියේ උන්නතිය තකා අද දිනේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එළි දැක්වීමත් සමග ඓතිහාසික ගමනක් තවදුරටත් ශක්තිමත් වෙන පොදු ජනයා කේන්ද්‍ර කරගත් ගෘහ මූලික පෞල් ලේඛකය මුල් කරගත් රටේ පුරවැසියාට මූලිකත්වය ලබා දෙමින් ප්‍රධානත්වය ලබා දෙමින් මිනිස් සම්පත සහ මාතෘභූමිය මුදුන්පත් කරගත් විප්ලවීය සමාජ ආර්ථික දේශපාලනමය වැඩපිළිවෙලක මූලාරම්භයයි මේ සනිටුහන් කරන්නේ අප මාතෘභූමියේ ජීවත් වෙන සියලුම ජාතීන් වලට සියලුම ආගම් වලට සියලුම කුල ගෝත්‍ර වලට සම්බන්ධ සෑම දිනාගේම පැතුම සහ බලාපොරොත්තු වී තිබෙන්නේ ආර්ථික වශයෙන් ශක්තිමත් දේශපාලනයේ වශයෙන් තේජස්වන්ත රටක් හැටියට සද්දන්ත රාජ්‍යයක් සද්දන්ත මාතෘභූමියක් නිර්මාණය කිරීමේ ඒ වැඩපිළිවෙල යථාර්ථයක් බවට පත්වන්නේ කවදාද කියන ඒ අපේක්ෂාවෙන් මේ රටේ සමස්ත ජනයා පෙළෙන මොහොතක මේ රටටත් රටේ ජනතාවටත් නව ආලෝකයක් නිර්මාණය කරමින් ඒ වගේම මේ රටේ ජනතාවට සැබෑ සමෘද්ධියක් සහ සෞභාග්‍යයක් අත්පත් කර දෙමින් 16 වෙනිදා නිර්මාණය වෙන අලුත් යුගය හරහා අපි ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකා ඉතිහාසයේ නව පෙරලියක් දියත් කරන ගමනක් හැටියට මේ ගමන සඳහන් කරන්නට පුළුවන් රටේ ඒකීය භාවය ස්වෛරීත්වය භෞමික අඛණ්ඩතාවය කුදෙක් ව්‍යවස්ථාවේ තිබෙන වචන මාලාවකට පමණක් සීමා නොකොට එය ප්‍රායෝගිකව මහ පොළොවෙත් ඒ වගේම අපේ රටේ මිනිස් පරපුරේ හදවතෙත් ක්‍රියාත්මක වෙන උත්තුංග ප්‍රතිපත්තියක් හැටියට නිර්මාණය වෙන ආකාරයට අපි අපේ ක්‍රියාදාමය සකස් කරමු අපි එකට එකතු වෙලා සෞභාග්‍ය සම්පන්න දේශයක් ගොඩනගමු අපි එක්ව ඉදිරියට ගිහිල්ලා මේ රටේ සියලුම දෙනා එකතු කරගත් ශ්‍රේෂ්ඨ රටක් නිර්මාණය කරමු ප්‍රසස්ත ක්‍රියාවලියන් තුලින් යුක්තිගරුක ගුණගරුක ජන සමාජයක් අපි නිර්මාණය කරමු පොදු ජනතාව රජ කරවන යුගය 16 වෙනිදා ක්‍රියාත්මක කරමු ලංකාවේ ඇති වී තිබෙන මේ කුණුවීම පිරිහීම ජය ගන්න අවශ්‍ය ව්‍යුහමය ප්‍රතිසංස්කරණ කරලියට ගෙනා යුතුව තිබුණු ස්වර්ණමය අවස්ථාව තමයි අභ්‍යන්තර යුද්ධය ජය ගැනීමෙන් පස්සේ ඒක සිදුුනේ නෑ යුද්ධය ජයගත්තු නායකයාගෙන් ඊට පස්සේ බලයට ආපු ආණ්ඩුවෙන් බාරපතල විදියට මොනවත් සිදුුනු නැහැ කියලා නෙමෙයි මං කියන්නේ බාරපතල විදියෙ ව්‍යුහමය විපර්යාස සිදුුනේ නැහැ ලංකාවේ ගත්තොත් මම හිතනවා ඔබතුමන්ලා ආවදානම්
යොමුකරන්න සෑම ආයතන ක්‍රමයක් පාර්ලිමේන්තුවට විධායකයට අධිකරණයට සමස්ත ආයතන ක්‍රමයේම දාරුණු පිරිහීමක් දාරුණු කුණුවීමක් තියෙනවා ඒ තත්වයන් ජය ගන්න නම් අත්ත වශයෙන්ම ලංකාව ලාංකේය ජාතියේ ගොඩනගෙන තනකට ආ යුතුයි අපි අවුරුදු 71ක් ඒක අත්හැරියා තාමත් මිනිස්සු බයෙන් ජීවත් වෙන්නේ ඒ නිසා ඇති වූ ලේ වැගිරීම නිසා අපේ රාජ්‍ය හා ආයතන ක්‍රමය මුළුමනින්ම ලොකු බිඳ වැටීමක් වෙලා තියෙනවා අත්ත වශයෙන්ම සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා සමාජ විප්ලවයක් ගැන හීන දකින්න ඒක හොඳ හීනයක් ඒ හීනය තුලට ඇතුළත් කරගන්න පාර්ලිමේන්තුවට සීමා නෝ මේ සමස්ත ක්‍රමය ආපසු හැරි බලන මොනවද වෙලා තියෙන වැරදි කොතනින්ද මේ වැරදි සිදු වෙලා තියෙන්නේ මොකද කාටවත් අපහාස කරන්න නෙමෙයි අනාගතයට මේ වැරදි උරුම නොකරන්න වර්ග කුල ආගම් ભેද කොහොමද මේක නැති කරන්නේ සියලු දෙනාට කොහොමද ඒ කියන්නේ ගෞරවයෙන් එකට ඉන්න පුළුවන් දේශයක් හදන්නේ ඒ සංවාදය ඔබතුමාට ආරම්භ කරන්න පුළුවන් මම හිතන ඔබතුමාට ඒකට අයිතියක් තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අවබෝධතා ගිවිසුමට අද අත්සන් තැබුණා ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ නමින් ප්‍රධාන පක්ෂ දෙක ඇතුළුව තවත් පක්ෂ කිහිපයක් සන්ධානගත වුණා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් එහි ලේකම් සාගර කාර්යවසම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් දයාසිරි ජයසේකර අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුවා ජාතික නිදහස් පෙරමුණ පිවිතුරු හෙළ උරුමය දමිල මහජන විමුක්ති සංවිධානය ජාතික කොංග්‍රසයේ ඇතුළු පක්ෂ 17ක් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් කර තිබෙනවා ගිවිසුම අත්සන් තැබීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අපිට අද විශාල අභියෝග තිබෙනවා අපේ රටේ ස්වෛරීත්වය ඒකීය බව ඒ වගේම අපේ රටේ ආරක්ෂාව බිඳ වැටී තිබෙන ආර්ථිකය ගොඩනැගීම ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම තහවුරු කර ගැනීම නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම විශේෂයෙන්ම අපි ජනතාව ජීවත් කරවීම දුප්පත්කම නැති කළා ඇති නැති පරතරය නැති කරලා සෞභාග්‍යමත් රටක් බිහි කිරීමේ අභියෝගය වෙනුවෙන් තමයි අපි අද එකතු වෙලා තියෙන්නේ අභියෝගය අපිට ජය ගන්නට පුළුවන් අපි කවදත් අභියෝග බාරගෙන අභියෝග ජයගත්ත අය ඒ නිසා අද අපි අපේ මව්බිම වෙනුවෙන් අපේ ජනතාව වෙනුවෙන් අපි මේ අභියෝග ජය ගන්නට ඉටා ගනිමු කියා මම ඉල්ලා සිටිනවා ඉදිරි ජනාධිපතිවරණයේදී වෙනස් කළ යුත්තේ පුද්ගලයා නව ප්‍රතිපත්ති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජය තහවුරු කිරීම සඳහා ඇහැලියගොඩදී පැවති ජනහමුවක් අමතමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ ණයබර වැඩි බදුබර වැඩි අපි ආර්ථික වශයෙන් ඉරමු මේ අවුරුදු 71 පුරාවටම සිද්ධ වුණේ මේ දේ ඒ නිසා සජිත් ප්‍රේමදාස නෙමෙයි කෝටාභය රාජපක්ෂ නෙමෙයි උන්නැහැලා කරපින්නාගෙන යන මේ ආර්ථික මොඩල් එක නියෝජනය කරන්න සක්කරයාවත් මේ ක්‍රමයේ ඇතුලේ රටේ ආර්ථිකය නගා සිටවන්න බෑ එහෙනම් අපි වෙනස් කරන්න ඕනේ මොකද්ද වෙනස් කරන්න ඕනේ පුද්ගලයා නෙමෙයි වෙනස් කරන්න ඕනේ අපේ රටේ ආර්ථික දේශපාලන ප්‍රතිපත්ති එනිසා අවුරුදු ගාණක් ආපු බොරු පොරොන්දු දේශපාලනය ප්‍රතික්ෂේප කරලා අපි යන්න ඕනේ අපි දිනවන්න ඕනේ ප්‍රතිපත්තිමය දේශපාලන අනුර දිසානායක සහෝදරයා නියෝජනය කරන්නේ බොරු පොරොන්දු දේශපාලනේ නෙමෙයි ප්‍රතිපත්ති දේශපාලන රටේ ජාතික ප්‍රශ්න විසඳිය හැකේ නිර්පාක්ෂික ජනපතිවරයෙකුට පමණක් බව ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක මහේෂ් සේනානායක මහතා පවසනවා. වවුනියාවේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේ. වසර 30ක් අපි යුද්ධ කරන්න උනා. මේ අනවශ්‍ය හේතුන් වසර සාදේශ පාලකයන් විසින් කරලද එම ක්‍රියාවන් නිසා අද මට වෙලා තිබෙනවා මේ ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වෙලා නිර්පාක්ෂික නැත්නම් සුවාදීන පක්ෂයකට අයිති නැති දේශපාලනය සඳහා දේශීය සේවයක් කිරීමට මට අද අවස්ථාව ලැබිලා තියෙනවා. පැහැදිලිවම මේ ප්‍රදේශය දිහා බැලුවම වෙන වසර 10ක් ගියත් යුද්ධ ඉවර වෙලා ඒ අවශ්‍ය තරමට දිනුච නගරයක් නෙවෙයි. මාර්ග ලැබුණාට දුම්රේ මාර්ගයක් ගෙන තිබුණාට තවමත් වෙන තිබුණාට අත්වසම ජනතාවගේ හිත්වල තවමත් ලැබිය යුතු දේවල් ලැබිලා නැහැ.
බලාපොරොත්තු වෙන්නේ පැහැදිලිවම ඔබගේ ජීවන තත්ත්වයෙන් දකසි සදා අද ජීවිත දෙනා ගත කරගෙන ඒ මගේ නැවතවතාවක් මේ රට සම්පෝෂිත කරන්න චන්ද පත්‍රිකා බහලීම සඳහා කාඩ්බෝඩ් පෙට්ටි හඳුන්වා දීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. චන්ද පත්‍රිකාව දීර්ඝ වීම හේතුවෙන් අතිරේකව පෙට්ටි විශාල සංඛ්‍යාවක් අවශ්‍ය වීම නිසා අඩු වියදම් සහිත විසඳුමක් වශයෙන් මෙම කාඩ්බෝඩ් පෙට්ටි හඳුන්වා දෙන බවයි එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියේ. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. දැන් මේ විදියට එන්නේ ওই විදියට හතර පැත්තම උදේට ගැට ගහලා සීල් කළා. ओकूट टेप मे गलती जाति मे दी मे टेप मैं मे जाति आप स्पेशल टेप गहला एक गैट वर्ट उड़ी एक सील करना उदेट मे हतर पे मेतन इबेदाल मेतन इबेदाल इब सील मेक मेहमती दमाई चंदे दाने मेवा दाने ප්ලාස්ටික් බෑග් එකක දාලා තමයි අරන් එන්නේ. අපේ තියෙන ඡන්ද පෙට්ටි වලින් ඒ ලී සම්ප්‍රදායික ඡන්ද පෙට්ටිය දාන්න පුළුවන් ඡන්ද පත්‍රිකා උපරිම තද කරලා දැම්මත් 415ක් විතරයි. අපේ ලංකාවේ 400ට අඩු ඡන්ද පෙට්ටි තියෙන්නේ. ඡන්ද පොළවල් තියෙන්නේ 349ක් විතරයි. අපි ඒක නිසා විශේෂයෙන් වතුර උණක් නැති අන්දමට හදපු කාඩ්බෝඩ් පෙට්ටි පාවිච්චි කරන්න අපි තීරණය කළා. ලොකු පෙට්ටිය ඔක්කොම වැඩ ඉවර කරලා යනකොට 1500ක් වෙයි ඉබ්බයි ඔක්කොම එක. අපිට 8500ක් යනති විචදේ ජනතාවගේ බදු සල්ලි අපේ සල්ලි ඉතුරු කරගන්න පුළුවන් වුණා ලෝකේ බොහෝ රටවල භාවිතා කරන්නේ කාඩ්බෝඩ් සමහර වුණා ඒ කාඩ්බෝඩ් මේක හයිය නෑ කියලා පෙන්නවා නමුත් මම මේකේ දේශපාලන පක්ෂ වලට මම ඔය ලොකු පෙට්ටිය වාඩි වෙලා පෙන්නවා මං 82 ඉඳලා ඡන්ද විසීම වලට සහභාගී වෙලා තිනවා එදා ඉඳලා දිවිච්ච හැම ඡන්ද විසීමක පාවිලා තිනවා ඡන්ද පෙට්ටි මාරු කරනවා කියන එක මිත්‍යාවක් මැතිවරණය සඳහා භාවිත කරන ඡන්ද පත්‍රිකා මිලියනයක් වැඩිපුර මුද්‍රණය කර ඇති බවට පැතිර යන අසත්‍ය ප්‍රචාර සම්බන්ධ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මෙහිදී අදහස් පළ කර සිටියා. මෙන්න මේක තමයි අපේ බැලට් পেපර් එකේ දිග. ලොකු ප්‍රචාරයක් යන අපි බැලට් পেපර් රසික මිලියනයක් වැඩියෙන් ගහලා ඉයලා. බොරු අර පොඩි කාලේ අපාය ගැන ඇති කරලා දීන්නේ. බඩ වැද්දෙන් කියද කපනවා මේ පැත්තෙන් කපනවා ලෝදියේ බස්සන ඒවා තියෙනවත් දන්නේ නැහැ. ඒ වගේ කරුණෝ ගෝණි බිල් වෙනව උස්සන් යන්න බත් කෑවේ නැත්තම් ඇවිද ඇවිද කෑවොත් බත් කකුල් වලට යනවා කියලා බොරු ගණනෝනේ. ළමයි රෝස කැලෙන් ගෙනත් දැම්මයි කියලා කපුටෙක් වගේ. ඉතින් ඇත්තයි කියලා හිතන් ඉන්නේ ඒවා. ඒ වගේ මේ මේක ඇත්තට අරගෙන ඉන්න. ඒක කල්ලා නිකන් ඉන්න බලකො. ඒක Facebook එකේ හැරි මොහකර එකක් දාලා ටැග් කරනවා. ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකේ නතුරින් දූෂණ චෝදනා නොමැති එකම අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතා බැවින් ඔහුට සහාය පළ කිරීමට මිරුවන්ගොඩ කොටහසේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරීන් තීරණය කර තිබෙනවා. අද පැවති මාධ්‍ය හමුවකදී මිරුවන්ගොඩ හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක රුවන් රණතුංග මහතා මේ බව කියා සිටියා. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික විදියට අද අපිව අසරණ තත්ත්වයකට පත් කරලා තියෙනවා. අපි එදත් අදත් හැමදාම කිව්වේ කිසිම පක්ෂයකට ජැක් ගහලා තවත් පක්ෂයක් ගොඩනගන්න බෑ. පක්ෂයක් ගොඩනගෙන්න ඕනේ ප්‍රතිපත්තියක් සහ දැක්මක් සහ විශ්වාසයක් තුලින්. කවුරුත් හිතනවා නම් අපි මේ එක්සත් ජාතික පක්ෂයට යනවායි කියලා එහෙම අදහසකින් නෙමෙයි මේ කටයුතු කරන්නේ. මේ මැතිවරණයෙන් අපි සජිත් ප්‍රේමදාස මහත්තයා ජයග්‍රහණය කළා. එයා එතුමා හොඳ වැඩපිළිවෙලක් ගියොත් අපි එතුමාට දිගටම සහයෝගය දෙනවා. මේ ඉන්න අපේක්ෂකයෝ කවුද කියලා බැලුවහම මිනිය මරලා නැති හොරකම් කරලා නැති එකම නායකයා සජිත් ප්‍රේමදාස මහත්තයා. මම පක්ෂය අතහැරලා යන්නේ නැහැ. මම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් විදියට අද එකතු වෙලා ඉන්නවා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ටත් කියන්නේ මේ අවස්ථාව විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස මහත්තයා ජයග්‍රහණය කරවන්න. අපිට කොන්දක් තියෙන නායකයෙක්, වැඩපිළිවෙලක් තියෙන, ප්‍රතිපත්ති තියෙන නායකයෙක් ඉදිරියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයේ ගත්තොත් අපි එතෙන්ට යන්න කටයුතු කරනවා. කාන්තාවන්ගේ සනීපාරක්ෂාව සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයට ගරහන පුද්ගලින්ගෙන් කාන්තාවන්ට සෙතක් බලාපොරොත්තු වෙන්න නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝෂ නානායක්කාර මහතා පවසනවා. මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මේ මහතා මේ බව කියා සිටියා.
කාන්තාවන්ගේ සනීපාරක්ෂාව පිළිබඳව සජිත් ප්‍රේමදාස මැතිතුමා ඒ කරපු ඉතාමත් සංවේදනීය ඒ ප්‍රකාශයට ඉතාමත්ම පිළිකුල් විදියට චෝදනා එල්ල කරන අවස්ථා අපි දැක්කා. අපිත් අපේ අම්මලා, අපේ අක්කලා, අපේ බිරිඳෑව අපිට සියලුම කාන්තා පාර්ශවයටම මුළු රටක් විදියටම නෙමෙයි මුළු ලෝකෙම හැමෝම දන්න හැමෝම කතා කරන්න අකමැති මාතෘකාවක්. හැබැයි මේ අම්මලාගේ සනීපාරක්ෂාව ගැන කතා කරාම මේ තරම් රිදෙනවා නම් අපිට කියන්න තියෙන්නේ කාන්තාවන්ට මොන ගෞරවයක්ද මේ කණ්ඩායම දෙන්න සූදානම් වෙන්නේ කියලා. ඕන කෙනෙකුට චෝදනා කරන්න පුළුවන් එහෙනම් එතුමටත් ඒකම කියන්න කියන්නකෝ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාටත් එතුමගේ ලයිස්තුවම කිව්වොත් එහෙමනොත් ඔය වේදිකාවේ කවුරුවත් ඉතුරු වෙන්නේ නැහැ ඔය ලයිස්තුව වසන්ත සේනානායක මහත්තයා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට දුන්නොත් වසන්ත සේනානායක මහත්තයාගේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ තියෙන සම්බන්ධතාවය ගැන මට මේ මාධ්‍යයේ හෙළි කරන්න ඒ තරම් අකමැති තාමත්ම නීරස මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ කාරණා ඝාතනයක් සිදු කරන්න උත්සාහ කිරීම සම්බන්ධව කාරණා පවා තියෙනවා ඒ තරම් සම්බන්ධතා ඒ දෙන්න අතරේ තියනයි කියන එක මම කියනවා මනුෂ්‍ය ඝාතනයක් සිද්ධ වෙන එක ඉතාමත් අමාරුවෙන් අපි බේරගත්ත කියන එකත් අපි මතක් කරනවා. වසන් සේනානායක ඇමතිතුමා පක්ෂයෙන් නිරපල ඉවරද? නිරපල ඉවරයි. අමාත්‍ය ධුරිනුත් ඉවත් කිරීම සිද්ධ වෙනවා. කෙටි කාලයක් තුල රජය වතුකරේ ජනතාව සඳහා කළ සේවය වෙනුවෙන් ඔවුන් සජිත් ප්‍රේමදාස මහතාට විශිෂ්ට ජයග්‍රහණයක් හිමි කර දෙන බව අමාත්‍ය පළනිදිගම්බර මහතා පවසනවා. අපේ යෝජනාව වෙලා කවදා කරේම රට කැඩින යෝජනාව නෙවෙයි යෝජනාව ඇවිල්ලා මේ ජනතාවේ යෝජනාව මේ එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව තමයි බතුකොට වැඩ කරපු ආණ්ඩුව දේ වැඩ කරපු ආණ්ඩුවට මේ චන්දාරම් දෙන්න නැතුව අපි වැඩ නැකෝ ආණ්ඩුවට අපි යනවද අපි ජීවිතේ මේ යන්නේ අපි සජිත් ප්‍රේමදාස මෙතුමාට සම්පූර්ණ සහාය දෙනවා ඒ තුමාට වැඩි චන්දේ නෝලයා ඩිස්ත්‍රික්කේ චන්දාරම් දෙනවා සමහර බතුකොර දේශපාලක නායකවරු බෝතල් දීලා කැම දීලා චන්ද ගන්න බලනවා අපි 10 වෙනිදා බලන්න පුළුවන් මේ ජනතාව වැඩ කරපු दीपवाली उत्सवी अतिकार मुदलद प्रकाश केला අපි පන්දා දීපාවලියේ ඇඩ්වාන්ස් එක දෙනකොට සමහර වතුකර නායකවරු ගිහිලා ඉලෙක්ෂන් කමිෂන් කියලා නතර කරා. ඊට පස්සේ මිනිස්සු කලබල වෙච්චකම දැන් එම වත්තට ගිහිලා කියනවා අයියෝ මම නෙවෙයි නතර කරේ. මම නෙවෙයි නතර කළා හඬනවා. දැන් ඇත්තටම ඉලෙක්ෂන් කමිෂන් එකේ මම කතා කරේ ඉලෙක්ෂන් කමිෂන් කිව්වා ඒකට අපි විරුද්ධ වෙන්න කියලා කිව්වා. අනිවාර්යම දාවන්ට ඉස්සලා මේ අර පන්දාක්ම අරන් දෙනවා. 2015 වසරින් පසු මෙරට සමාජය තුළ යුක්තිය ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වූ බව එක්සත් වාමාංශික පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික චමීර පෙරේරා මහතා පවසනවා. ඔහු මෙබව සඳහන් කළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතාද මෙහිදී අදහස් දැක්වුවා. ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ පිරිස බලයට ආවොත් බලාපොරොත්තු වෙන්න පුළුවන් ඉතාමත්ම දැඩි පාලනයක්. අය ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් මොනවාගේ පාලනයක්? පාර්ලිමේන්තුව දුර්වල කරනවා. රාජපක්ෂ මහත්මයාත් එක්ක ගෝඨාභය රාජපක්ෂ මහත්මයාත් එක්ක කිට්ටුවෙන් වැඩ කරපු හමුදාවේ අයට ඉතාමත් ඉහළ නිල ලැබෙනවායි කියලා විශ්වාසයක් තියෙනවා. මේන් වෙන්නේ අමාරුවෙන් ඇති කරගත් ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය සම්පූර්ණයෙන්ම නැතිවීම. අනිත් එක අධිකරණ. අද අධිකරණයේ ස්වාධීනත්වයක් තියෙන්නේ. කිසිම ඇඟිලි ගැසීමක් නැහැ. ඒ සියල්ල නැති වෙනවා. 19 වෙනි සංශෝධනය නැති කරනවා කියලා ප්‍රසිද්ධිය කියනවා. 19 වෙනි සංශෝධනය නැති කරනවා කියන්නේ 18 ආපහු ගෙනවයි කියන එක. ඒ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ඒ සුළු ජාතීන් කෙරෙහි වෛරය ඇතිවන ආකාරයට කටයුතු කරපු විදිය. එක පැත්තකින් මුස්ලිම් විරෝධය අවස්සනවා අනික් පැත්තෙන් සිංහල විරෝධය අවස්සනවා. ඒකට අබ්දුල් රසාක් ලැබෙනිය ආයට මුදල් ලබා දීලා මේ දෙගොල්ලෝ හැප්පුවා. මේක තමයි භීෂණ මනෝවිද්‍යාව. රාජපක්ෂවරුන් ගොඩනගපු පාදඩ සුළු ධනේශ්වර පන්තියක් ඉන්නවා. ඒ අය ප්‍රජාතන්ත්‍රවාදය නොපිළගන්නා පිරිසක්. අතන මේ බලවේගය හුදෙක් මේ ගෝඨාභය ආවොත් හැප්පෙන්න පුළුවන්. හැප්පෙන්න හම්බ වෙන්නේ නැහැ මහත්තයෝ. හැප්පෙන්න නෙමෙයි. පාරේ බැහැලා යන්නත් බෑ. අපි මතක තියාගන්න ඕනේ 2015ට කලින් ප්‍රජාතන්ත්‍රවාදය නිදහස සාධාරණත්වයේ යුක්තිය කියන මේ දේශපාලන වටිනාකම් මහජන තලයෙන් විතැන් වෙලා තිබුණේ වඳපෙති වඳසී වඳ යටඇඳුම් හලාල් විදුලිපුටු රාජෝත්තමවාදය එදා මහජන තලයේ ආක්‍රමණය කළ තිබුණේ ඒවා ප්‍රජාතන්ත්‍රවාදීන්ගෙන් අහන්නේ මේ පාදඩ බලවේගයට අපි ඉඩ දෙනවද කියන එක මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමේ සිද්ධි කිහිපයක් වාර්තා වී තිබෙනවා
ගම්පහ ගණේමුල්ල බොල්ලත සහ ගලහිටියාව යන ග්‍රාම නිලධාරී වසම්බල නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ කාර්යාල කිහිපයකට හානි සිදු කර ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ. එම කාර්යාලවලට අයත් කටවුට් සහ කොඩි ගිනි තබා විනාශ කර ඇති බවද වාර්තා වෙනවා. අදාළ සිද්ධි සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇති බවයි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ක්‍රියාකාරිකයන් පැවසුවේ. මේ අතර අනුරාධපුර කැඹිති ගොල්ලෑව චන්ද මධ්‍යස්ථානයක් වෙත ගුරුවරුන් 50 දෙනෙකු ප්‍රවාහනය කරමින් තිබියදී බස් රථය සහ ගුරුවරුන් පිරිස අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම බස් රථය තුළ තිබී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අයත් අත්පත්‍රිකාද පොලිස් භාරයට ගෙන ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු විසින් මෙම ගුරුවරුන් පිරිස ප්‍රවාහනය කරමින් තිබූ බවයි වාර්තා වන්නේ. ගුරුවරුන් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු ඔවුන් මුදා හැරීමට පොලිසිය කටයුතු කළා. බස් රථය හා අත්පත් කැබිතිගොල්ලෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට යාපනයේ මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටීමට කර තිබූ නියෝගය අත්හිට වෙමින් අභිහාචනාධිකරණයේ නිකුත් කළ නියෝගය අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සම අද කැඳවනු ලැබුවා. තවත් නඩු කිහිපයක්ද අධිකරණය හමුවේ විභාගයට ගැනුණා. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ යාපනය දිස්ත්‍රික් සංවිධායකවරුන් ලෙස කටයුතු කළ ලලිත් වීරරාජ සහ කූගන් මුරුගානන්දන් යන අය අතුරුදන් වීමේ නඩුව සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා තිබුණා. ආරක්ෂක හේතුන් මත එසේ පෙනී සිටීමට නොහැකි බවට රාජපක්ෂ මහතා ගොනු කළ පෙත්සමක් සලකා බැලූ අභිහාචනාධිකරණය එම නියෝගය වළක්වාලමින් නියෝගයක් නිකුත් කළා. එම නියෝගය අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සමයි අද කැඳවුවේ. ලලිත් වීරරාජ නමැත්තාගේ ආවෙනුවෙන් පිනිසිරි නීතිඥවරයා කියා සිටියේ රාජපක්ෂ මහතා යාපනයේ ජනාධිපතිවරණ රැලි සඳහා සහභාගී වී ඇති බවයි. එබැවින් අභියාචනාධිකරණ අතුරු නියෝගය ඉවත් කරන ලෙස ඔහු ඉල්ලා සිටියා. රාජපක්ෂ මහතාගේ නීතිඥවරයා ඊට විරෝධතා ඉදිරිපත් කළ අතර එම ඉල්ලීම සම්බන්ධ විරෝධතා දෙසැම්බර් 2 වනදා ඉදිරිපත් කරන ලෙස නියෝග කළා. ලලිත් සහ කුහන් සහෝදරු දෙදෙනා පැහැර ගැනීමට අදාළව යාපනයේ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවන නඩුවට සාක්ෂි ලබා දීම සඳහා හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාව කැඳවලා තිබුණා. ඔහු ඒ පැමිණීම වළක්වා ගැනීම සඳහා වන වාරණ නියෝගයක් ගත්ත අභියාචනාධිකරණයෙන් සැප්තැම්බර් මාසේ 24 වෙනිදා අපි අද නැවත අභියාචනාධිකරණයට ආවේ ඒ වාරණ නියෝගය ඉවත් කර ගැනීම සඳහා. මොකද ඊටාම පැහැදිලිව අධිකරණයේ නොමග යවමින් අධිකරණයේ අවභාවිතා කිරීමක් ගෝඨාභය රාජපක්ෂ මහතා කරලා තියෙනවා. ඔහු අධිකරණයට යාම ආරක්ෂා සහිත නැහැ, ඔහුට ආරක්ෂක ප්‍රශ්නයක් තියෙනවා කියලා තිබියදී 28 වෙනිදා යාපනයේ ප්‍රසිද්ධ මහජන රැලි ගණනාවක් පැවැත්වුවා. එතකොට සාමාන්‍ය දැනුමෙන් බලන ඕන කෙනෙකුට තේරෙනවා ඔහුට විශාල පිට්ටනිවල මහජන රැලි පවත්වන්න ආරක්ෂාව තියෙනවා නම් අධිකරණය ඇතුලේ ආරක්ෂාව නැද්ද කියලා. හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩුවව සිටින පොලිස්පති පූජි ජයසුන්දරයා නායට අප ඉල්ලා අභියාචනාධිකරණයේ ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කර තිබෙනවා. පාස්කුවිරිදා ත්‍රස්ත ප්‍රහාර වළක්වා ගැනීමට කටයුතු නොකිරීමේ චෝදනාවට ඔවුන් මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා. කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකර මහතාට එරෙහිව පවරා ඇති නඩුව ලබන වසරේ පෙබරවාරි මාස 24 වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියෝග කළා. ඒ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සිදුකොට ඇති බව දැන එය සිදුකළ වරදකරුවන් දඬුවමින් ආරක්ෂා කිරීමේ අරමුණින් තාජුඩීන්ගේ ශරීර කොටස් අස්ථානගත කිරීම සම්බන්ධයෙනුයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා මහාචාර්ය ආනන්ද සමරසේකර මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේ නඩු පවරනු ලැබුවා. මෙම මරණයට අදාළ තොරතුරු වසන් කිරීමේ චෝදනාවට හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට එරෙහිවද මහාධිකරණය හමුවේ නඩු පවරා තිබෙනවා. ජම්බු සහ කාශ්මීර් ප්‍රාන්තයේ නිල වශයෙන් බෙදාවෙන් කිරීම සිදු කෙරුණා. මේ අනුව ජම්බු සහ කාශ්මීර එක්කර නව පාලන ප්‍රදේශයක් ප්‍රකාශයට පත් කෙරුණු අතර මෙම කලාපයේම කොටසක් වශයෙන් පැවති ලඩාක් වෙනම ප්‍රාන්තයක් බවට පත් කර තිබෙනවා. මෙම ප්‍රවෘත්තිය පිළිබඳව වැඩිදුර තොරතුරු අපගේ රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. ඒත් සමගින් ITN සවස 6:30 ප්‍රධාන පුවත් විකාශය නිමවට පත්වනවා. නැවතත් හමුවෙමු රාත්‍රී 9:30. www.itnnews.com